බයික එක එක තැන නවත්තන්න වුණා මොකද ලංකාවේ තියෙන පෙට්‍රල් තත්ත්වේ හින්දා අද සෙනසුරාදා දවසක් ඒක හින්දා වෙන්නටම බයික එක යනවා බයික එකේ හරි වාහනේ තිබන වාහනේ හරි යනවා මේ කොයි හරි මේ පැති රවුමක් දාන්න හැබැයි පෙට්‍රල් මොනවත් නැහැ දැන් ඒක හින්දා මම බෑග් එකක් දාගෙන ඇඳුම් ටික දාගෙන මෙතනින් මේ මේ මං ඉන්නේ බෙරගල වැල්ලවාය පාරේ මෙතනින් එන මොකක් හරි බස් එකක නැගලා කොයි හරි ගිහිල්ලා බලනවාද ඉන්න පුළුවන් මං හිතනවා ගොඩක් වෙලාවට මං බලංගොඩ පැත්තට වගේ යන තමයි හිතන් ඉන්නේ මොකද මේ සමනල වැව පැත්තේ යන්න පුළුවන් කියලා මගේ යාළුවෙක් කිව්වා අපි බයිසිකලේ හදපු නුවන් මල්ලි මං බලනවා ගිහිල්ලා බසුත් ෂුවර් නැහැ එන්නේ එන බස් එකේ විදිහට යනවා නැත්තම් මෙතනින් හපුදලේ පැත්තට ගියොත් ඒ පැත්තේ තියෙන ලස්සන ඕගොල්ලෝ වැඩි යන්නේ නැති තැනකට මං ගිහිල්ලා වීඩියෝ එකක් දාන්නම් එහෙමත් නැත්තම් බලංගොඩ බලමු මොනවද කරන්න බලන්න තියෙන්නේ කියලා මම අම්බාර පහනදුර බස් එකට නැගලා කිලිම්ම බැස්සා බලංගොඩින් බලංගොඩ ඊට පස්සේ මගේ සුපර් කප් එක හදපු නුවන් මල්ලි හිටියා ඉතින් යාමාව එක්කන් යන්නම් කෝවා පොඩි ගමනකට ඉතින් අපිට යන්න වෙන්නේ මෙන්න මේකේ පෙට්‍රල් ඩීසල් නැතිනම් ඩීසල් මේකේ තියනවා කියලා එකෝ යන්න ඉතින් නුවන් යන් නුවන් ලෑස්ති කරන අද පොඩි පින්නකුත් තියෙනවා මේ නුවන් කොහෙද යන්නේ අපි වැවද අපි වැව පැත්තට යන්නේ ලොරිය මම ගෙනියන්න කියලා බැලුවේ ඔව් ආට හුරුයි ඔහුරුයි මම බැලි බැලියම දානවා හරි අපි මේ මෙයා කියනවා සමනල වැව පැත්තේ තැනකට යන් කියලා කියන්නේ අපි මුකුත් ප්ලෑන් නැහැ නේතු මම ආවේ ඊට පස්සේ මම එනකොට මෙයාට මගදී කෝල් කරා එන්න කියලා ඊට පස්සේ එයා මේ ලොරිය ලෑස්ති කරලා දීපයි ඉතින් මම හිතුවේ කොහෙට හරි හයික් එකක් යන්න හරි ඒ වගේ එකක් ඉතින් මෙයා කෝ ඩීසල් ටිකක් තියෙනවා යන් කියලා ඒකින්ද අපි මෙයා මේ කියන පැත්තට යනවා බලන්න කොයි වගේද කියලා සාමාන්‍ය වාහනයක ෆස්ට් එකට දාන වගේ නෙවෙයි ලොරියේ ෆස්ට් එක පැත්තට දාන්නේ රිවර්ස් එක තියෙන්නේ මේ යන්නුවන් අගින් ඉවර වෙන තැනට ආවා පොඩි ඒ කියන්නේ ඇවිල්ලා 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 පොඩි 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 පාරවල් අස්සෙන් අස්සෙන් ලොරිය එන්න පුළුවන් ගහන්ට ඇවිල්ලා ලොරිය මෙතන නැවැත්තුවා දැන් චූටි අඩිපාරක් දිගේ මෙන්න මේ අඩිපාර දිගේ යනවා මේ කුරුඳු වත්තක් මැදින් යන එතන තියෙන පොඩි කම්බි මෙන්න මේ වගේ කුරුඳු වත්තක් මැදින් යන්න තියෙන්නේ අපි යනවා හතර පස් දෙනෙක් මාත් එක්ක අද ආවා සමමි කුරුදු කොලයක්
කුරුදුගලේ මේ කැල්ල කන්න ඕනේ කුරුඳු රසයි. පෙරළු ගහකුත් තියෙනවා. පොඩි කැලෑපාරකින් තමයි දැන් නම් යන්න තියෙන්නේ මේ. ටිකක් දුර ඇවිදින්න තියෙනවා වගේ මට හිතෙන විදිහට. මේක වැටෙන්නේ සමනල වැවේ. අර සාමාන්‍යයෙන් පබයින්ෙන් ගිහිල්ලා හෝ බලංගුඩින් ඇවිල්ලා යන්න පුළුවන් හැමෝටම පේන හරිය නෙමෙයි. වෙනත් සමනල වැවේ වෙනත් පැත්තකින් යන්න තියෙන්නේ මේ කැලෑප. මේක අලි ඉන්නවද? මේ පැත්තට අලි නැහැලු සාමාන්‍ය සමනල වැවේ එහා පැත්තේ අලි ඉන්නවා. මේ හරිය නම් අලි නැහැ කියලා තමයි කියන්නේ. කඳු පල්ලම් බැහැගෙන යන්න තියෙන්නේ. මේ කැලේ යනකොට ඉතින් පොඩි පොඩි ඒවා කතා කර කර යනවා. මේ නුවන් මල්ලි එක්ක පොඩ්ඩක් හරියට කතා කරන්න ඕනේ මේ ගමනේ තමයි. එහෙනම් මෙහෙ තියෙනවා දෙනගම වත්ත කියලා එකක්. නුවන්ට කොහේ කියන්නේ? මොකෙද්ද? වඳුරෙක්. දෙනගම වත්ත. ආන්න වඳුරු. ඔව් නුවන්ට මේ දෙනගම වත්ත ගැන කොයි වෙලාවෙත් කියනවා. ඉතින් ලස්සන දෙනක් යන් යන් කියේකේ. දැන් මේ පැත්තට ඇවිල්ලත් කියනවා දෙනගම ඔය තමයි මේ එන්නේ කියලා. පොඩි වතුර පාරක් පෙන්වන චූටි වතුර පාර. මෙතන තියෙන වාඩියකට ආවා. වාඩිය ගාවෙන් පේන ඔක්කොම මෙන්න සමනල වැවේ එක පැත්තක්. වතුර නම් අඩුයි සමනල වැවේ. ඈත පේනවා මේ කුළුහරක් ඉන්නවා කියලා කිව්වා. සෑහෙන දුරක් ඇවිදගෙන ආවා. සමනල වැවේ එක පැත්තකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ මෙතන මේ දැන් ඔරුව ලෑස්ති කරන අපිට මැද වතුර මෙහි මැද තියෙන දූපතකට යන්න. අර තියෙන කන්ද අර කන්ද අර තියෙන මේ කන්දේට ගෝන්නු එනවලු. පල්හරක් ඉන්නවා දැන්. මේ ගෝන්නු එනවයි කියලා කිව්වා. බලමු ගෝණෙක් හම්බ වෙයිද කියලා. හැබැයි කුළුහරක් ඉන්න තැනට නම් යන්න බැරි. ඒ කුළුහරක් පන්නනවා. ඔරුව මං හිතන්නේ මේක දරකද බන්දා. අපි බලමු අපිත් එක්ක ආවා මේගොල්ලෝ. චූටි පොඩි පොඩි වතුර පාරවල් මේ ගඟවල් ඊට පස්සේ උල්පත් වලින් එන පොඩි පොඩි වතුර පාරවල් මේ වැවට එන තැන් තියෙනවා මේ වගේ. මොකක් මේකත් මේ දෙනගම ඔයද නැත්නම් වෙන මොකක් හරිද? අර අතනින් දෙනවයි කිව්වා දෙනගම ඔය. සමනල රජින බෝට්ටුවේ ඔරුවේ තමයි අපි යන්න හදන්නේ. ඩ්‍රෝන් එක ගේන්න බැරි වුණා. මේ නැත්තම් ලස්සන ෂොට්ස් ටිකක් දාගන්න තිබ්බා. යොරුවේ යනවා. දැල් දාලා තියෙන තැන් තියෙනවා. පේන් ඔය පොඩි පොඩි තැන් වලත් පේනවා උඩ පාවෙන අර වෙජි ෆෝම් එක. මේ හැරිට මොකද්ද කියන්නේ සමනල වැවේ? ආ? සමනල වැවේ කුඹුක් වෙල පැත්ත තමයි මේ.
කියලා තමයි මේ අයියා කියුවේ. මෙන්න මේ කන්දර තමයි මම කිව්වේ මේ ගෝන්නු හැම වෙනවා කියලා. මේ අයියලා කියනවා අනිත් ගොඩක් ඉන්නවලු. සෑහෙන ගොඩක් ගෝන්නු ඉන්නවලු. එතනිනුත් තව එහා පැත්තේ කඳු වලට තමයි අලි එන්නේ. මේ සමලයේ මේ සයිඩ් එකේ අලි නැහැ කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අනිත් පැත්තේ නම් ඉන්නවා අලි. ගොඩක් වතුර බැහැලා තියෙන්නේ මේ වතුර අඩුයි. මේ වතුර ලෙවල් එක ඔය හරිය තියෙන සෑහෙන මේ මීටර ගානක් අඩු වෙලා තිනවා. ඔරුවෙන් බැහැලා ඇවිල්ලා වාඩියක් තියෙන දූපතේ මැද වාඩියට ආයේ කන්නත් ඕන බඩේ මිච්චක් නැහැ. රෑකට ඉන්නත් මරු හැබැයි තන. පාඩියේ සාමාන්‍ය කට්ටිය රැට ඉන්නවා වගේ පේනවා. පාඩු අල්ලන්නේ නැ අය වෙන්නේ නැති. මේ හරි ලස්සනයි මෙතනින් පේන විදිහ. අපි කන්නේ උදේට ඉන්දියාප් ගෙනාවා. මේගොල්ලෝ අනිත් අය නම් බත් ගෙනාවේ. දෙයට මෙතන ඉඳගෙන වාඩියක් තියෙන පිටිපස්සේ මෙතන ලස්සන view එකක් තියෙනවා. මේකේ වාඩියලා ඉතින් අද දවස ගත කරනවා. බලනවා විශේෂ දේවල් මොනා හරි හම්බ වෙයිද කියලා. මේගොල්ලෝ කියනවා එක එක කීකේව තියෙනවා, අරේ තියෙනවා, මෙහෙ තියෙනවා කියලා. තාම එක්කන් යන පාටක් ගන්න නැහැ බලමු. නුවන් ගෝණෙක් ඉන්නවා කියලා එක්කන් යන සද්ද නැතුව යන් කියලා සද්ද නැතුව බලමු ගිහිල්ලා. කුළු හරකෙක්ගේ හක්ක්ක් හම්බුණා. මෙතන තියලා මේ මැරිච්ච මම යන්න ගියේ මෙතනින් පිටිපස්සේ තියෙනවා බෙලිහුල් ඔය සමනල වැවට වැටෙන තැන. එතෙන්ට පොඩ්ඩක් යන්න ටිකක් අමාරුයි මේ පැත්තෙන් ඇවිල්ලා. මොකද මේ කැලේ අස්සෙන් යන්න ඕන. ඊට පස්සේ බෝට්ටු වල කට්ටියකෝ එතනින් යන්න එපා කියලා. ඒකෙන් හින්දා අපි පොඩ්ඩක් ගමන වෙන පැත්තකට යනවා. මේ ඉන්න තැන දෙනගම ඔය සමනල වැවට වැටෙන තැන තමයි මම ඉන්නේ. ඒතර හරි ලස්සනයි. දැන් වතුර පාර ඇවිල්ලා පේන හරියෙන් තමයි අර පේන හරියෙන් තමයි සමනල වැවට වැටෙන්නේ. මාර ලස්සන තැනක් මෙතන. මේ වතුර නම් ටිකක් සාමාන්‍ය අඩු හින්දා ටිකක් විතර ලස්සන අඩුයිද මන්දා. මොකද මම මේක දැකලා තියෙනවා වතුර හොඳටම පිරුණම හරි ලස්සනයි. ඒ වුණාට නියමයි මාර උලකක් තියෙනවා. ආවේ ඔරුවේ වුණාට අපි හිතුවා මේ දෙනගම් ඔය සමනල වැවට වැටෙන තැනට කැලේ ඇතුලෙන් ගිහිල්ලා එතනින් ආයෙ උඩට යන්න කියලා. සෑහෙන අමාරුයි මේ. දැරි වැඩ කරන්න යන පල්ලැහැ. මේ ටිකක් අමාරුයි. මෙතන හෙළ පහල වැඩි. අයිලෙන් අයිලෙන් කැලේ ඇතුලෙන් කොහොම හරි අපි යනවා මේ දෙනගම් ඔය පැත්තට. එතනින් අපි ආයි පාරට යන්න කියලා තමයි හිතන් ඉන්නේ.
මේ ලොකු ගල් එහෙම තියෙන ලස්සන ලස්සන පාරක් මේ කැලේත් ලස්සනයි ආවා මේ කැලේ අස්සෙන් උඩින් ඇවිල්ලා ආයි පාරක් සමනල වැවේ ඌරකට ආවා ටිකක් කුසල තැනකට ආවේ මේ මෙතනින් පහළ සෑයන ලොකු හෙලක් තියෙන්නේ මට ඈතින් පේනවා මේ මේ පේන්නේ දෙනගම ඔය සමනල වැවට වැටෙන විදිය फिशिंग कैटला तीन कोटी तीन वा बैठ विन विन कुहमत कंदूकर कोटिया हेमें इन मे पैसे गुलाम पार में टोपी है कि हिलना वाड़ी लसन तंटिका बेलवा मेतनी मे हाथी अन्न बेलवा मे बलंगड़ तीन दिन वक्त गीलाटे अन्न बेलवा मे दिन तीन काल गुण तत्ते इट पे पेट्रोल डीजल तत्ते मे अभी तीरने मेन दस तीन लसन तंटी तीन ऐना मगे इलांक ब्लाग के हम बेमो मेक ट्रावल ब्लाग काकने मे ඒ දවසරේ යන තැන් වල කරන වීඩියෝස් ටිකක් ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.